රූපරාශියද එහෙම නැත්නම් රූපස්කන්ධයද අරගෙනීමට මූලිකම හේතු මොනේ කොට මේ කර්මය රූපයෙන් කියන ධර්මතාවය මේ ප්‍රතිසංගිලන විඥානය වෙලා දැස් ගන්න කර්මය රූපය කියන මේ ධර්මතාවය මේ කර්මය රූපය හටගත්තා මේ හටගත්තු සෝම මේ චිත්තක්ෂණයක උදාසුණක් තියෙනවා උත්පාදක පිළි බඳ කියන මේ උත්පාදශීලී හටගත්තා මේ දිගින් වෙන ශරීරී මේකට විද්‍යා රූපයේ කියන ධර්මතාවයේ සම්බන්ධ වෙනවා ඊළඟ ශෝධනයක පිළිය යනවා සංවේගපත් වෙනවා දේහික චක්ෂෝදී මේකට හේතුක රූප ආහාරීය රූප කියන මේ ධර්මතාවය සම්බන්ධ වෙලා රූපයයේ මනෙන්නේ වලදෙන්නේ වූ ඒ නම් ස්වභාව ධර්මතාවයේ ස්වභාවය ඒ තුන ස්වභාව ධර්මතාවයේ ස්වභාවය නිසංග මංජනය මේ බලජනෝ දේවාලයේ මේ ධර්මතා හතර මේ ශක්ති හතර ඒ ධාතු හතර තුලින් අඩවන ඉතාම චිරු ශක්ති හතර මොකද කියන වර්ණ දන්ද රස කෝජා කියන වර්ණ දන්ද රස කෝජා මෙතන කියන ධර්මතා හතර මේ කියන සුද්ධාස්තකය මේ සුද්ධාස්තකය තුලද මේ ජීවිතයේ රූපය මොලිද වෙනවා මේ ජීවිතයේ රූපයෙන් මොලිද වෙනවා තමයි මේ සුද්ධාස්තකය මොලිද මේකෙන් කාය රූපය ප්‍රකාරී වෙනවා. දැන් අපි මේ පරිකරණය කරන රූපය. ඒසා කේශික පාදන්තේ තියෙන සමාන කොට වර්ගය සමාන වූ මේ ශරීරයේ තියෙන මේ රූපකය රූප කොටස් මෙහෙට උපකාර. මේ විදිහට මේ අදමිය කොටී ජෝවාය උපාදනන්ද රස හෝයා මේ ජීවිතයේ රූපය උපාදනයි මේ කාය රූපය නැත. මේකයි කාය දස්කේ කියන්නේ. මේකේ දාපැද්දී ඉස්කේන්ගේ රූපය හදන්න ඒ ඉස්කේන් රූපයක් ඉස්කේන් බාහ රූපයක් වශයෙන් නිරූපණය වෙනවා. ඉස්කේන් බාහ රූපය පුරුෂ බාහ රූපයක සම්පූර්ණ අනන්ත වශයෙන් වෙනස් සත්‍යයි. ඒ නිසා පුරුෂ බාහ රූපය හදන්නකොට මේ පුරුෂ ශක්තිය මත ඊය සත්‍ය සමෝහයෙන් යන පරිදි තුල ඒ පුරුෂ බාහ රූපයක් වශයෙන් හදන්නේ ඒක අනිවාර්යයි. මේ දෙකම දෙකම එකම ධාතුව එකම ධාතු සමූහයෙන් මේ විදිහට විදින ඉස්මී බාහ රූපයන් පුරුෂ බාහ රූපයන් හදනවා. මේ තමයි බාහ රූපය කියන්නේ. මේ රටේ ආදී රූපයෝ වස්තුවේ ධර්මයේ රස පෝෂණය කියන සුදාශකයේ ජීවිතයේ රූපය වරි කරලා මේ බාහ රූපයන් හදනවා. මේක කියන පොත ධර්මතා ගන්න. මේක තමයි කියන්නේ බාහ දසකේ. පොල් වස්තු දසකේ කියන්නේ අදමියාගේ ජීවයෝ වාක්‍ය ධර්මයේ රසෝපෝයයේ සුද්ධාස්කේතේ ජීවිතයේ රූපේ මොලිත වෙනවා ප්‍රත්‍ය වස්තු රූපේ සම්බන්ධයි ඒ ප්‍රත්‍ය වස්තුව අසුරුකරගෙන තමයි ඒ මොසි පරම්පරාව හටගන්නේ මොසි පරම්පරාව හටගන්නේ ධර්මයන් කෝෂකේ මේ මොහොතේ පැහැදිලි කරන්න කාලයේ මනිය ඉස්සත් පැහැදිලි කරන්න මේ සි පරම්පරාව හටගන්නවා මනෝ ධාතු විඥාන ධාතු මනෝ විඥාන ධාතු කියලා. මනෝ ධාතු විඥාන ධාතු මනෝ විඥාන ධාතු. මේ සත්‍යයන්ගේ මේ චිත්ත සංධානයේ තුල නානෝත්තරාකාරයෙන් සිද්ධවෙන සරණ වේචය. සරණ සිද්ධුලා පාසෝ මේ සිතකය. වරුපෝසි මුතුපරේ මාසී වේකෙන කෝතුලෝ පැහැදිලි කරනවා සිත් අසෝ වශයෙන් මොසිං පරම්පරාව සමාපදායෙන් හයවෙනවා කියන. මොසිං පරම්පරාව මොනෝ මනෝ ධාතු
මනෝ ධර්මෝ කියන්නේ මේ ධර්ම ධර්මයේ අන්තරාණා වගේ සිත එතන මේ අංජේ උන්යන්න කරුණාකරගෙන සියම් චිත්තක් හටගත්තාම ඒ සිතට අනුකූලව නිමුණාදී කියන්නේ වෙන අපෝලතර ආයතන පහ මනෝමය අනුසමතු චක්කසෝත ගමන දීවාකාර මොන අභ්‍යන්තර ආයතනයේ බාහිරවල උපාරවල සරසංගත වූවන්නේ මේ දැනුවතෙන් වූ සිතකරන නිමුණ සිත ඒක කුසලතාවලේට එහෙමත් අකුසලතාව අකුසලතාවලේට මොකද දෙහැදිනේ මෙන්න මේ කාරණේ විඥාන ධර්මය. මේ විඥාන ධර්මව හටගෙන මේ සත්‍යම නවත්වා ගැනීම සිත් සංගුණයක් හටගන්නවා. මේ කොබොම එකින් පැහැදිලි කරන්නේ මේක අපි කියන්නේ ජීවිතය. මේ දිනතුන්ගේ කාර්යය තමයි මේ සෝධක. මේක තව පුරා පැහැදිලි කරන්න කියන නම් පැහැදිලි කරන්න ගත්තු අපිට කාර්යය නැති. එතකොට මනෝ ධාතු විඥාන ධර්ම. මේක පිටත් පැහැදිලි කරනවා. මනෝ විඥාන ධර්මයන්ගේ නිදුරු සිත් පරම්පරාව. මෙතන ලෝකී වස්තුලා චිත්තසෝරණය කියන්නේ චිත්තසෝරණය මනෝ ධර්මවල චිත්තුන ඇතුළත් වෙනවා. විඥාන ධර්මවල සිත් 10ක් ඇතුළත් වෙනවා. එතකොට 13යි නිදුරු සිත් 76ම මේ මනෝ විඥාන ධර්ම කියන මේ මනස විඥානය එක්ක සම්බන්ධ වෙලා මේ සිත් පරම්පරාවයි. මේ සිතාරකව කොහොමද ගත්තා පුරාවක් කොහොමද කියන්නේ මේ සිත කියන්නේ පුරාවක් සිත කියන්නේ විඥානය කියන පුරාවක් හේතු නිසා හටගත්තා ඒ හේතුගේ ප්‍රත්‍යේ හටගත්තු සිත හේතු නිසා හටගත්ත හේතු නිසා හටගත්ත කියන්නේ අභ්‍යන්තර බාහිර වස්තු සංගමනයේදී සිත හටගත්තා මේ සිත නිසා එන්නේ දැන් පොරලා රහිතින් මේ ආයේ තමයි කියන්නේ බැරි කරන් කියනවා නම් මගේ කඩේ අදෝ ඉන්නේ රාවණ ඉතත් යාදේ දැන් ඒක තමයි කරන්නේ පොඩ්ඩක් කරන් කියනවා ඒ ඉන්නේ බාහිරව ඒ වඩන්නේ කියලා මෙසිලා ඒක කියුවා මේ ඉන්නේ කියන්නේ උනත් වශයෙන් තේරු වචනාර්ථයේ ඒ වගේම කියන කොට වශයෙන් ශබ්දා ඒ කියන වචනාර්ථයේ තියෙන
ආත්මය
ආකෘති වර්ණ්‍යා වූ රූපේ නානා ආකාර වූ නිමිති අනුනිමිති වශයෙන් දැන හඳුනා ගැනීම තමයි නිසඤ්ඤා. නිසඤ්ඤා ඇදිස්සේ ඒකෙ කොටේ නයි මේ නානා ආකාර වූ රූප රූප අනුනිමිති හදතල ස්වභාවය නිමිති අනුනිමිති වශයෙන් සංඥාජනසිකේ ක්‍රියාකාරීත්වය මත මුලාපදී ඒ සත්‍යය දැනගන්නාදී මේ සංඥාජනසිකේ නිරූපණය මෙලියක් විසිරෙනවා මේ සංඥාජනසිකේ ඒක කොටගෙන අරගන්නා ඒ සියලු සංඥාව අනිත්‍යයි අනාත්මයි ශුන්‍යයි සේම අත්‍යන්තර චක්ක සාධුන්ගේ ප්‍රාහිමේ දීවතුන් වහන්සේ භූමිකාව සම්බන්ධ වීම මත ඒ දැනුම් පීමේ වෙන හට ගන්නා වූ සිද්ධිවල හටේ වූ සම්බන්ධ දෙයක සම්පූර්ණ ගන්නා චෛතසික සමුර්ගය ඉස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාන්තතා ජීවිතයේ මානසික ආයය නිරෝධක සමුර්ගය ක්‍රියාකාරී මොනිකවන්නා සත්‍යයෙන් සකච්ඡා වේ. සංස්කාර ස්කන්ධේ නා සිළු හරයක් නැති සිළු හරකුවක් නැති කිසිඳ ආසමනු එකිනෙකින් පාදු වෙන්නේ නැහැ. ඒ වෙන්නේ මොන හදවතේ නිදි නිදි කියන සිවිලි සම්මේ සිවිලි රාශි සංස්කාර ස්කන්ධේ නුදා මා ඉස්තේ සංස්කාර ස්කන්ධේ සත්‍ය මහා ධාතු වී ප්‍රතිඥා කරතාව සත්‍ය ඡාය. එසේ
කියලා හේතුනේදී වගේ නාම සංත රූප ඡායාවක් ඒ කියන්නේ දුක්ඛයි අනාත්මයි ශුන්‍යයි අභ්‍යන්තරේ ප්‍රසෝත ප්‍රසාද රූපේක බාහිරේදී වගේ නාම සංත රූප ඡායාව සම්බන්ධ වීම මත ඒකුණ සම්බන්ධ වීම මත හඩගත් නාම සිතේවත් සෝත විඥාන ධර්ම ඒකුණී කර්තේඥාන ගතව ධර්මතාවය ආදය විශේෂයෙන් මේ සිතේවත් සෝත විඥාන ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශුන්‍යයි සුද්ධ විඥාන ධාතුව හැදෙනීම සම්බන්ධව පෙරපසමෙන් තුරුම සංසි සංගම උද්වේ හැදගන්නා සබ්බචිත්ත සංදාන නාම ධර්මයන් වෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාබද්ධ කීර්තේ ඉන්ද්‍රිය මනස්කාරයෙන් මේ නාම ධර්ම සම්බුද්ධේ මේ සිවිලි සම්බුද්ධය ඒ තුරුම නිසහට අද මේ අරුම නාම ධර්ම සියල්ල මේ කල්පිත සමුදේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශුන්‍යයි ස්පර්ශේ කුණ්ඩන සංගල් පස්සෝ වේද සම්බන්ධ දැසි යන්තරේ සෝද ප්‍රසාද රූපේ වායු වේදී බව දුන සංගරූපේ ඡායාව සම්බන්ධ වීම මත ඒ නුවණින් හේතු කොටගෙන හඳගන්නා වූ සීතේවත් සොත විඥාන දාවේ මේ ධර්ම දාන්නේ හේතුයි ඒ ස්පර්ශය ඒ ස්පර්ශය ඒ කුමීර එන් හඳගත්තා වූ ධර්ම අපලය මේ දුලාවයි මේ ස්පර්ශයේ විඥානි දුක්ඛයි අනාත්මයි සෝමයි ස්පර්ශයේ හේතු කොටගෙන හඳගන්නා වූ දෙදරාවු සංසාරික ඡායාවි යම් ජනිතකට ලැබීම අනෙද්දකට ලැබීම මධ්‍යස්ත භාව සුඛ වේදනා දුක් වේදනා අදුක සුඛ වේදනා වශයෙන් යම් නිවීම හට ගැනීම මුලින් හට ගන්නා වේදනාව යන චිතේ හට ගන්නා සුඛ වේදනා ප්‍රේසිය මේ හට ගන්නා සුඛ වේදනා ප්‍රේසිය හට ගන්නා සුඛ වේදනා විද්‍ය නුරේදීව විද්‍යන ධර්මතාවය මොහි සිහි වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සුන්‍යයි විස්පර්ශයේ හේතුකොටගෙන හටගන්නා යම් සංඥාවක් වේද ඒ පිටරක්ෂේ අභ්‍යන්තර සෝත ප්‍රසාර රූපේ බාහිරින් ජීවිතය වූ සබ්බ රූප ඡායාවේ යම් යම් ආකාරයෙන් පරසංසු ආදී පිංස නිමිති නිමිති වශයෙන් ගන්නේ ඒ සබ්බ රූප ඡායාවේ නිමිති නිමිති වලට නිසිතම දාවි ලෝභී නැදී දේශින් දෙකින් නොමේ මුලා යෝගී කොටින් එනම් යම් සංඥාවක් මේ තුද නැතිදියා ඉතිහෙතියේ මහාපාමි මරාගනි මුදෙනුවක් කලඳ අභිජ්ජාව වලට මුලාගෙන නීචින් සංඥාව නිසංඥාව චෛතසික ඒවත් මේ සිදු විලදී කෙනයි ආයතන මේ සංඥා චෛතසිකේ මේ සිදු විල ඒකකගෙන හටගන්නා වූ සිරු සංඥාව සංඥා සංඥා මාසා ඉතදදී ชินจินยาปาสาอิตติปุญญานุสิญสัญญาปัญญาอนาคตสุวิสัชเชนุปะเรณอิสวัชชะสังฆะระณังเวทนาสัญญาเจตนาอิอัตตะตังอิติวิมัญจิกาเวนะเมกายจิตสะสังโรภะยะเตอุสลารามุญญะ අකුසල ආරම්භණිය සම්බන්ධ වීම
අඩගන්නා වූ සියලු සංස්කාර කුසල අකුසල සියලු සංස්කාර කිසිදු ආරයක් නැති කිසිදු ආරකුවක් නැති විශේෂම අසමන බව පොදු කියන දේ පැහැදිලි කරලා දේශනා කොටවද මේ සියලු සංස්කාරයන් සිදී හදන මොහොතේදී කැලේ සිට සෝමජන අසක් පිටුදෙන්නේ මේ සිදු යැයි මේ සංස්කාර ඉස්සන්දේ අනික නිපාන නාන සුදු මේ අභ්‍යන්තර සුදුක සාධරුවෙත් වාහිනී දීපතියෝ සම්බුදු චාරාව සම්බන්ධ වීමකට අඩගන්නා උච්චේකවත් විඥානයේ විඥාන ස්කන්ධය බවට පත්වන්නේ ඒ විඥාන ස්කන්ධයේ මේ උපස්කන්ධයේ පොරිත කොටගෙන අඩගන්නා වූ විඥාන ස්කන්ධයේ ඒ විඥානයේ විඥාන ස්කන්ධයේ වේදනා චෛතසිකයේ හේතු කොටගෙන අඩගන්නා වූ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකයේ හේතු කොටගෙන අඩගන්නා වූ සංඥා ස්කන්ධය අනිචෛතසික සමූහයේ ක්‍රියාකාරී තෝරන හඩවන්නා වූ සංස්කාර ස්කන්ධයද සිනී ස්කන්ධ පංචකය අභ්‍යන්තර ප්‍රසන්න රූපයෙන් බාහිරින් දීගෙන පැතිරියා වූ සම්බෝධිකාරයන් සම්බන්ධ වීම හේතු කොටගෙන අනුරුමුදේ මත එයත් සිදු විසුමුයි මේ තාත්තේ ප්‍රාණින් දති මේ සම්බන්ධ දෙවි අන්ජයි කිරුකාරි අනක්මයි සුරු මේ සම්බන්ධ දෙවිද මාමය මගිය මගිය පොරසිය මාමය සුබ සුබ ආත්මසි දැන් යෝනි කිසිම සතින් පොදින් ආකුණ මනු නිවිදෙන්නේ ඉන්නවාම නිවිදට ඇදෙන්න බැරි උදාහරණ කියදෙනේ කියලා නාසයෙන් උදාහරණින් කුරුලිය ඥානයෙන් නාසයෙන් අභ්‍යන්තරේ අඥාන විදර්ශන නිවිය සදානන්ද සංගරූපේ විද්‍යානන්ද සාධුරුවේ අදගෙනීමේ හේතුකාරකතු අදවි ආගෝ හේතු ආයුයන් විසදමහන්දාගුන්ගේ හේතුකර්තේන් හටගත්තා වූ විද්‍යානන්ද සාධුරුවේ අනුකයනි දුක්ඛයි අනාත්මයි ශුන්‍යයි උදානන්ද සාධුරුවේ බාහිරින් දෙදී පවතිනා වූ දන්තරූප න්‍යාය අනුව අන්දරුවේ හේතුන්ගේ ත්‍ර්ථයෙන් සතර මහා ධාතුන්ගේ හේතු ත්‍ර්ථයෙන් හටගත්තා වූ අන්දරුවේ අන්දරුවේ මේ හේතුන්ගේ ත්‍ර්ථයෙන් හටගත් මේ අන්දරුවේ ඡායාව වූ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශූන්‍යයි අත්‍යන්තේ ධානන්ද සාගරුවේ බාහිරින් දී පවතිනා වූ අන්දරුවේ ඡායාව සංසම්බන්ධ වීම මත එය දැනුම් කියන කොටගෙන අටගන්නා වූ සිත එවා උදාන විඥාන කාර්ය මේ හේතුන්ගේ ත්‍ර්ථයෙන් හටගත්තා වූ ත්‍ර්ථය අන්නතර ධාමයන් එවා හේතුන්ගේ අටගත් පරය උදාන විඥාන ධාතුව එවත් මේ සිත අටගෙනීමන් සමගම දෙපසම යොදවන ඒ දාන විඥානයේ එගීමත් සමගම දෙපසම තුනකට ගන්නා වූ සබ්බචිත්ත සාධාරණ නාම ධර්ම සතර ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාන්තතා ජීවිතයේ මනසකයෙන් මේ අරුත නාම ධර්ම සමූහය මේ සිතුවිලි මේ යටිසික හේතු නිසා කටයන් දක්වනවා නමදරු සමුදේන අන්‍යයි දුක්ඛයි අනාත්මයි ශුන්‍යයි ඉස්පර්ශේ දුන්නා සාගති පස්සෝ අන්‍යන්දේ උදානුත සාගරුපේ මාහිමි කරතිනා වූ ගන්ධරුප ඡායාව සම්බන්ධ වීම මත ඒ දැනුම් වීම ඉදිරියට ගෙන අටගන්නා වූ
සිද්ධේවන් ධර්ම මොනාලි මේ ධර්ම කතුමි එකතුවයි මේ ස්පර්ශය මේ ස්පර්ශය නුලාව මේ ස්පර්ශය අන්තයයි දුක්ඛයි අනාත්මයි ශූන්‍යයි විශ්වාසයේ කෙටිපටිය නැටගන්නා යම් වේදීමක් වේද යම් වේදනාවක් වේ සිතේකට ගන්නා උචිතුමිලා ඒ සිත මුහුණට ගන්නා උචිතුමිල තවත් විචාරිත සිකය වේදනා චන්දි සිකය කෙටිපටිය නැයි මේ අනුරෝධයේ මත අවිද්‍යා මන්තරේ මොනි විශ්වාසයෙන් සුභාසයෙන් සුභාසයෙන් ආත්මවාසයෙන් දැකිය දානක සාධරුන් දෙක බාහිරින් ඉගැන්වියු බන්දරුන් දෙක ආවිස්සාවෙන් නාමකතා ආදී නිමිති අනුමෝති වශයෙන් අම්මාගේ නිමිති කොටගෙන නැති මේ සංඥාව අදවන්නේ මේ සංඥාව නැති ගියා එපි සතියෙන් මාගේ නිමිතිවා ඒ විරුද්ධ අකාශම මේ ස්පර්ශයේ මූලික කොටගෙන වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේ මානසිකාරය මේ අනුකනාම ධර්ම සමුදයන් මේ සිත් විදමත මූලයන් දෙන්නේ සම්බන්ධ කුසල ආරම්මණයක අකුසල ආරම්මණයක කොටගෙන ඒක සමදාට ගන්නවා අනිත්‍යයිසික සමුදේ කියාගාමී තේමඳ චින්නාවේ මුලිකත්වය මත හරි වචනේ විසිතේ යම් කියන අනිත්‍ය එළීද හිතුලා ගන්නා වූ මේ සංස්කාර ස්කන්ධේ මේ කුසල අකුසල අම් කුසල අකුසල අරම් මේ සංස්කාර ස්කන්ධේ කිසි අරයක් අරුවක් නැති ඉසෙන්නද ආසමයි ඉස්සේ මේ සංස්කාර ස්කන්ධේ නුඹ මායාව රෙක්ෂණ ඉස්තේ සිටින ගන්නා වූ සිටුවිලි පරම්පරාව සිටුවිලි සම්මුතිය මේ සංස්කාර ස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි සුන්‍ය මේ අභ්‍යන්තර බාහිර රූප සම්බන්ධ වීම මත රූපස්කන්ධය ලෙසින්නේ ඒ රූපස්කන්ධය අරමුණට ගැනීම පටගන්නා සිද්ධියවත් විඥානයේ විඥානස්කන්ධය ලෙසින්නේ වේදනා චේතනා හේතු කොටගෙන ආයතන වේදනාස්කන්ධය ලෙසින්නේ සංඥා චෛතසිකය හේතු කොටගෙන ආයතනා සංඥා ස්කන්ධය ලෙසින්නේ අන්‍යතිසිල සමුදේ වේ කාණිතේ විර අදගන්නා සංස්කාරී ස්කන්ධය ලෙසින් ආරයනා මේ ස්කන්ධ ධර්මයෙන් කුලා මායාව රැකීම ඉස්තේ මේ ස්කන්ධ ධර්මයෙන් මේ දේවසින් ස්වරසින් සුබවසින් ආත්මවසින් මමයේ මගියේ
මගියා පුරවසී අන්නාඩු මාමින් පිටී එරිදෙකින් යොතොද දෙවිව සදානි කරගන්නේ කිසිම මේ කියන්නේ කියන මේ සිදේ හදන අවශ්‍යතාවය මේ සිදේ හදන අවශ්‍යතාවය එරිදෙකින් ආදායම් කාර්යමුණ අධ්‍යාපන කාලයේ උදයි ඒ රූපයේ සතර මහාදාතු නිදී ප්‍රතිපදින් හදක සම්මුඛින් පරිසාරක දෙන්නේ උපදයක් සියද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සෙමි වංජෝනා ප්‍රසාද රූපේ ජීවයයි ජීවහා ප්‍රසාද රූපේ අනෙකීමිට ඒක මාර්ගෝ අදවි ආකෝ ඒයෝ වායෝයන සතරමා ධාතුගේ ඒකත් තින්හද දැක්කා වූ දිව හේවත් ජීවය තනි ජීවා ප්‍රසාද රූපය සතරමා ධාතුගේ ඒකත් තින්හද දැක්කේ සමයක් සමයක් පංසා විදිනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සුන්නේ ජීකා ප්‍රසාද රූපේක දන්නා ආහාර පානයන් තුළින් අරගන්නා වූ යම් විඳීමක් රසයක් අඳුනා ගැනීම සත ස්වරූපයක් වේද එය සත්මා ධාතු වේදී තුප්පතේ නඩගත්තා වූ රූපයක් සත ප්‍රාසූපයක් අත්මන්ත ජීවා ප්‍රසාද රූපේක බාහිරින් ජීවකින් ආහාර පානයන්ගේ ජනමතුනාගන්නා බුද්ධ ස්වරූපය සතරමහා ධාතුන්ගේ ඉන්ද්‍රියන් අනුව සතරමහා ධාතුන්ගේ ඉන්ද්‍රියන් අනුව මුනි රසමුන්දේ අනුභවය දුක්ඛයි අනාත්මයි සුඛයි අභ්‍යන්තර ජීවක සාධනුන්දේ වායුමය ජීවකින් මුනි රසමුන්දේ සම්බන්ධ වීම මත එය දැනුවත් වීමේ ප්‍රේමකර ගන්නා වූ ජීවහා විඥානතාව හේතුෝගී ප්‍රතිමින් හටගත් ධර්ම ධර්මය එසේහින් මේ ජීවහා විඥානතාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සූන්‍යයි ජීවහා විඥාන ධාතුව හටගැනීමත් සම්බන්ධ සොරවස්සින් සයන්චිත සම්බුද්ධ පොදුවේ හටගන්නා වූ සත්‍යිත සාධාරණ නාම ධර්ම සහ ඉස්පර්ශයේ වේදනාව සංඥාව චේතනාව ඒකාග්‍රතාවයේ ජීවිතයේ අනුසාර නී සිදු වේ මේ චෛතසික සම්බුද්ධය හේතුන්ගේ පැත්තෙන් හටගත් ධර්මයන් සිතුවිලි මොසිතුවි අපේ සෝමිනු විඤ්ඤාණයෙහි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සෝමිනු ස්වච්ඡය තින සම්බිධි සෝ අත්මෙන්දර ජීවාර්ථ සාධුතේ මරණ නැතිවන් තුන රස රූපේ සඳන් දෙවියෝගේ ප්‍රේමෙන් එය දැනුවත් වීම මත අපරණා වූ චිත්ත ඉස්වර්ෂයේ හේතු කොටගෙන හටගන්නා වූ යම් බිඳීමක් වේද ආකාශයන් වීමද යම් බිඳීමක් වේද ඒ සියලු කෝණී ඒ සියලු වේදනාව ආකාශයේ නිමියන සිටි ඇතිසි එසේ කියන මේ හටගත් සෝයීම බිඳීමන මේ සිටි මිලි ඇතිසි හේතු කොටගෙන යම් බිඳීමක් යම් වේදනාවක් උදාහරණි ඒ විදනාව දෙවියන් අන්දාමෙන් දැනගෙන ඉන්නේ ඒ කොටේ නයි
සියලු වේදනාව අන්තිමයි සුඛයි අනන්තයි සුඛයි විස්පර්ශයේ පිටකරගෙන යම් වේදස රූපයන් ගෙයි යම් කාණ්ඩයෙන්වා නිමිති අනුමිතාසේ රූපය සම්මේ සබාවයන් ගෙයි සිතේ තේනා වූ දැනෙන්නත් දැනෙන්න ආශ්‍රය අනන්නාව යම් අනුමිතාසේ වේද යැයි විසඤ්ඤාව අනුරෝධයේ අවිද්‍යාවකට චින්තනා පුරාණිකව ප්‍රාචීන මානසික චින්තනවලින් යාපාටි තේමාවට කඩනවා සංස්කාර දුෂ්කාරක කාරණා ඒකත් ඉන්නේ විශ්වන්ත මණ්ඩලයේ මේ සස්තන් සංස්කාරයන් මේ ආයතන හය මේ ආයතන හතර මේ මුලිය හතර මුලින් විමසාදේවා මේල මම මගේ ඉල සිවක් කරේ කිසිවක් වේදන්නේ මේ ආකාරයට ආයෙන්නේ මනින්නේ ආයතය අන මනුස්සය මේ ආයත සාධුය මනුස්ස සාධුය මේ ධර්මතාවයන් විමසා අමං නුනි එන අවුතේ දැන්නේ සරලයෙන් දුරි නීතර සති උදේ ආත්මය මමි නමෙත නියනාතේ නුනි දෙන්නේ ස්නාමස්තිය වඩාතුනි සමාධිවාසිකා සමාධිවාසිකා අනේ නිමේ ඒ කාරිහරණය කරන ලබන්නේ ජීවිතය ඒ ජීවිතය කියන්නේ මේ නාම රූප ධර්ම සමුදය අවදී කියනවා නම් මේ ස්කන්ධ හතරේ ස්කන්ධ පහේ ඒකවත්
ස්කන්ධ පංචකයේ කියන්නේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය. මේ ස්කන්ධ පංචකයේ කියවා නාම රූප. මේ වචන දෙකෙන් ඇඳුනවා නාම වශයෙන් මේ අරුත්ම නාම ධර්ම කියන්නේ සිතේ හටගන්නා සිතිවිලි. දැන් සිත ඒක තමයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ අනාම ධර්ම හතර මේ සිතේ හටගන්නා සිතිවිලි මේ තමයි නාම කියන්නේ රූප කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ එකතු වීම හටගන්න මේ වස්කන්ධ මේ ජීවිතේ කියන මේ ජීවිතය නිරතවලා මේ රූප සම්පය ඒකය දේශන වේගයෙන් දෙයින් හරියට මේ සියලු කොටස් සමුදයයි මේ උපස්තන් දේවයෙන් හඳුනා මේ උපස්තන් දේ ඒ කොටගෙන මේ නාමස්තන් දේ හදගන්න උපස්තන් දේ නැත්නම් නාමස්තන් දේ හදගන්න බැහැ නාමස්තන් දේ නැත්නම් නාමස්තන් දේ විතරක් අනිවාර්යයෙන්ම බැහැ මේ උපස්තන් දේ ඒක එකෙක ප්‍රත්‍යක්ෂ කෙනෙක් සම්බන්ධ වෙනා තමයි මේ සත්‍යය මුලවටපත් වෙන සත්‍යය මුලවටපත් වෙනයි කියන්නේ මේ උපස්සන්දේ කියන්නේ මේ සතර මහදාතේ කියන හරයත් දුන්න මේ විශ්වයේ පවතින සියලු කාර්ය තියෙන කාර්ය නැති අවිඥානික සංඥාන විශ්ය කුප මේ ස්වභාව ධර්ම ඒවා කියනවා සංගත කියලා මේ සංකල්ප කියන්නේ සතර මහා ධාතුන්ගේ නඩගත්තේ මේ සියලු ස්වභාව ධර්මයේ කොටයි මේ සතර මහා ධාතුන්ගේ මේ නඩගත්තේ නිරන්තර ශනියක් ආසා ඉදද නිදෙනවා ශනියක් ශනියක් ආසා ඉදද නිදෙන මේ ධර්මය තුළ මේ අනිත්‍යයෙන් ලක්ෂණය අනිත්‍යයෙන් ලක්ෂණය නිරන්තර වෙනවා නෙවෙයි දැන් මේ ලක්ෂණයක් ශනියක් පාසා මේ නැතිවීම නැතිවීමද මේ නැතිවීම නැවත ඇතිවීම නැතිවීම වේග නිරන්තරව අත්‍යන්ත සම්පන්න කියන්නේ මේකයි අත්‍යන්ත සම්පන්න කියන්නේ ලක්ෂණ එකක් විදිහට ඒක විදිහට අනිත් කාර්යයක් මේ නිරන්තර ශනියක් ශනියක් පාසා ඇතිවීමේදී ඒ අනිත්‍ය වූ ධර්මතාවය පෞද්ගලික වාන්නා අනිත්‍ය කියන්නේ නැති වෙන දෙයක් වෙනස් වෙන ඒ සත්‍යය ඒ ප්‍රවදක්ෂණය මේ ධර්මතාවය තමයි ඔසිහති වූ අනිත්‍ය කියන්නේ කියන්නේ මොකද ඒ අනිත්‍ය වූ විශ්වෙන් ධර්මතා අපිට කරන්නේ ස්වභාවයෙන් දැන් ඒක විශ්වයේ බලන සත්‍යවල නියම ධර්මතාවයක් ගන්න නියම මොන නියමයේදී නියම ධර්මතාවයක් ගන්නද නියම නියම ආඥා ගන්න නියම ඒ නියම ධර්මයේදී ආත්ම සත්‍ය ධර්මතාවය සනාව ලක්ෂණ නියම ධර්මයන් නියම සත්‍යවන නියම තෙන් ධර්මවන අපි විශේෂයෙන්ම දැන් ගන්නනේ ආගර අපේ ජීවිතයේ යථාර්ථය අපි මුලින් දකින්නේ නැතුව අන් සමාජය හා මේක වෙලා කියන මේ යථාර්ථයට ගන්න බැහැ අපි සස්රේන් යනවා කරේ විපතුනා ජීවිත කාලයකට ගෙවුනේ නැහැ මේ මොකද්ද මෙතන වෙන්නේ යථාර්ථයේ කියන්නේ අපි මේ ජීවිතය තුළ කරන කුසල අකුසල කර්ම නිසා සස්රේන් යනවා මේ ශාන්තකේ මේක මම කියලා
මේ අල්ලනවා හදාගන්න මේ දෙතු මේ දෙන්නේ වැරදි පිළිගැනීම වැරදි දෙකින් මේක අදුස්සිය මේකෙන් අර්ථ දෙකම අපි ගන්න බැරි අපි ගහන්නේ දැන් කියන මේ ජීවිතයේ පිළිගන්නව කියන තමයි මේ වෙනසක් දැක්කා. සාමාන්‍ය මේ තාත්තේ වුණාද කියන්නේ අපේ ජීවිතෙන් කියන්නේ ඉන්න සංගති පස්සෝ හොඳයි. එන්න සංගති පස්සෝ කියන්නේ මේ ස්පර්ශයෙන් කියන ධර්මතාවයෙන් හටගන්න හේතුව. ඒ ස්පර්ශයේ කියන ධර්මතාවයෙන් අභ්‍යන්තර ප්‍රසාද අයතින යක්කෝ සෝත දාන දීමා කාය මන මේ හයට වාහිනී දීමා කියන රූප ආරම්මණය වෙනවා අෂ්ට වර රූප සම්බන්ධ වෙනවා අන්ද සබ්ද රූප සම්බන්ධ වෙනවා නාසයට ගන්ධ රූප සම්බන්ධ වෙනවා ජීවද රස රූප සම්බන්ධ වෙනවා හයට පහස් කියන මේ කොටබේ මේ කොටබේ කියලා මේ හයට සම්බන්ධ වෙන්නේ මේ අතරි ජීවෝ වායුගෙන් මේ ධර්මතාවයේ ශක්තිය මේ ශක්තියමයි මේකට ස්පර්ශයෙන් මේ ස්පර්ශය කියන්නේ අතරි ජීවෝ වායුගෙන් මේ ශක්ති සමූහයේ ස්වභාවය නමයි මේකට ස්පර්ශය ආපදාගින් වැඩි වෙන ස්වභාවය මේකෙදි මේ අතරි ජීවෝ වායුගෙන් මේ ධර්මතාවයේ සම්බන්ධය නමයි මේ අරිට ස්පර්ශය වශයෙන් කොටකෝය වශයෙන් මේ මනසින්ද සම්බන්ධ වෙන අරමුණු රූපාරමුණු ධර්මතාවයේ සිටුවේ ධර්මතාවයේ සිටුවේ ternary අභ්‍යන්තර රූපයකට බාහිරින් වෙන රූපාරමුණිය සම්බන්ධ දෙකකට ගැටේ මේ පටිගින් කියන්නේ අරදී අන්හාව නිසා හටගන්න පටිගින් මේකට පටිගින් කියවහම වරණය කියන චේතුව ගන්න එපා පටිගින් කියන්නේ දෙකකට සම්බන්ධ දෙක එකට ගැටෙන හිතේ අභ්‍යන්තර සද්දු දෙකකට ගන්න බාහිරින් එන අභ්‍යන්තර සෝත ප්‍රසාද රූපයේ විදිහින් මේ සෝත ප්‍රසාද රූපයේ බාහිරින් එන සබ්ද රූපයන් වෙනම සම්බන්ධයි මේ සෝත ප්‍රසාද රූපයේ ඒක තමයි අපි මේක දැනුවත් වෙන මේ සබ්ද රූපයන් මේක අපි මොහොතේ අනුමුති වශයෙන් ගන්නවා මේ සබ්ද රූපයේ ආමිස්සාති එහෙනම් මේක පොඩි අධ්‍යයනා නියමනයි මේක අනුමුති කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර බාහිර රූප දෙක සම්බන්ධ වුණාම සිතක් හටගන්නවා. මේ කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. මෙන්න මේ හැදුවම ධර්මතා තුනක්. ඒක වෙලා කිව්වේ මේ ධර්මතා තුන නිත්‍යව සම්දාම පවතින ආකාරයේ විදිහේ පවතින. නම් ප්‍රේමනාද විඤ්ඤාණ. මෙන්න මේ ධර්මතා තුන එකතු තමයි විශ්වාසය. නොවේ තින්න සංගතස් රූපමුදාව වෙන් මුලා නිසා තමයි වේදනා සංඥා සංකාරයෙන් සියලු සංස්කාරයන් සියලු දෙනාට මෙවන් කුටි ශ්‍රේණියා සිවාදී ඉක්මන් බවේ සසර දුකින් දිමාකට පුතු නිර්වාණ ශාන්ති සාක්ෂාත් කරගැනීමේ විස හේතු වාසනා වේවා මේ සියලු ගුණ ශක්තියින් දයාවෙන් කොමෙන් දිමාන උපදාපයෙන් වේගියාගේ නායක අදාමීක
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධ.